මෙහුම් කලාව ආදරණීය කලාවක් කරමින් සන්නාලියන් රැජිනියන් කරන්නට වෙරදරන අපේ මෙහුම් පන්තිය ආචාරණී පස්චාත් උපාධිධාරිණී සංසලා කරන්දන ගොඩ මගේ ආදරණීය දරුවන්. එයාල මට මගේම ආදරණීය දරුවන් වුණාට ඉතින් එයාල ලොකු දරුවෝ. අපේ මැහුම් පන්තිය හා මම වටා එකතුවෙන්න අවුරුදු 16 ඉඳන් වගේ විවිධ වයස් සීමාවන් වල ඉන්න මගේ දරුවෝ. ඉතින් මට ඉන්න අපේ මැහුම් පන්තිය හරහා වට වෙලා ඉන්න ආදරණීය දරුවන් වගේම මට කාලෙක ඉඳලා තිබුණ පුංචි ආසාවක් තමයි මට හමුනවන චූටිම චූටි දරුවන් එක්ක එයාල වෙනුවෙන් යම්කිසි දෙයක් මට කරන්න තිබුණ නම් කියව. ඉතින් මෙන්න මේ හිතේ තිබුණ පුංචි ආශාව ඉෂ්ට කරගන්න මම අපේ මැහුම් පන්තියත් එක්ක පොඩි දුර ගමනක් කියා. ලස්සන වෙල්යායකින් මාතුගන් තීරයෙන් වටවුණු ඒ ගම්මානය. එහි ගම්මානය මැති තියෙන කඳුමුදුනේ තිබෙන ශ්‍රී අභයතිස්සාරාම දහම් පාසලේ ආදරණීය පුංචි දරුවන් සමග මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එයාලට තෑගි භෝග අරගෙන තමයි මම මේ ආවේ. ඉතින් ඒ විතරක් නෙමෙයි, එයාලගේ පුංචිම පුංචි කුසගිනි නිවන්න එයාලා ආස කරන කෑම බීම අරගෙන යන්නත් අපේ කණ්ඩායම අමතක කරේ නෑ. එයාලා මාව වටකරගෙන ඒ ලස්සනම ලස්සන අහිංසක හික්වලින් මගෙන් අහන ප්‍රශ්නවලට නම් මට උත්තර තිබුණෙම නෑ. සත්තයි පුතේ, ඔයාලා මාව වටකරගෙන කතා කරද්දී මට දැනුනෙම නෑ ඔයාලා පිටයි කියලා. ඉතින් ඔයාලගේ හිතේ මුලටම ඇදුනේ මම තමයි ඔයාලගේ දහම් පාසලට අලුතින් ආපු ටීච කියලා. ඕ, අද වගේම මතකයි මගේ සාරි පොටින් එල්ලිලා මගෙන් අහපු ප්‍රශ්න ටික. මට තාමත් ඒ ඔයාලගේ ආදරණීය හිත්වලින් අහිංසක හිත්වලින් මගෙන් අහපු ප්‍රශ්න දෝංකාර දෙනවා. ඕ පුතේ, මම ටීච කෙනෙක් තමයි, හැබැයි ඔයාල වගේ නෙවෙයි. ඔයාල වගේම මටත් ඉන්නවා ගොඩාක් දරුව ටික. මේ ජීවිතේ ජයගන්න මහන්සියෙන් වැරදරන ආදරණීය ඔයාගේ අප්පච්චි අම්මා වගේ වයස් සීමාවල ඉන්න දරුවන් ගොන්නක් ඉන්නවා. ඉතින් කාලය කෙමෙන් කෙමෙන් ගෙවිගෙන යද්දී කැන්දකොලෙන් අපි කෑම කාලා සතුටු වෙද්දී විසේකාර දඟකාර කොළු පැටියන් මේ කෙලි පැටික්කියන් මෙහෙම කාලය ගත කරද්දි මම දැක්කා හිමින් සැරේ මේ පැටවුන් වගේ එකින් එක ධර්මශාලාවට ඇදෙනවා. ඔව්, මම අරගෙන ආපු තෑගි භෝග අරගෙන යන්නයි මේ සූදානම් එයාලගේ. ඔව්, මම දැක්කා පුංචිම පුංචි වැඩසටහනක්, හරිම ලස්සන වැඩසටහනක් මං වෙනුවෙන් එයාලා කඩිබිඩියේ ලෑස්ති කරනවා. ඉතින් මේ තමයි අපේ මෙහුම් පන්තිය ආයතනය හරහා ඉන්ටර්නැෂනල් ඇකඩමි ඔෆ් සෝවින් පුද්ගලික ආයතනය හරහා සිදු කරනු ලබන පළමු සමාජ සත්කාර වැඩසටහන. ආදරණීය අසරණ ඉගෙන ගන්න ආස කර ආර්ථික ප්‍රශ්නාතින් ගොඩාක් පහත් මට්ටමක ඉන්න ආදරණීය දරුවන් සොයාගෙන ගිය ගමනක් මේ. ඉතින් අධ්‍යාපනයට මුල් තැනක් දෙන්න තෑගි භෝගවල තියෙන පොත්පත්වලට අමතරව අලුත් අවුරුද්දට ලස්සන ඇඳුම් ඇඳලා එයාලා ආස කරන සියලුම දේවල් දෙන්න මම අමතක කරේ නෑ. ඉතින් පුතේ, මේ තෑගිත් එක්ක ඔයාලට මම මේ තෑගි එකින් එක මගේ ආදරෙත් එක්කම තමයි බෙදුවේ. ඒ ආදරෙත් එක්ක
එදා මම ඔයාලට කිව්වා වගේම පුතේ ඉගෙන ගන්න. ඔයාගේ ජීවිතේ මේ තැනින් එන්න නම් ඔයා මේ තැනින් ඉහළට යන්න නම් ඔයාට තියෙන එකම ආයුධය ඉගෙනීම විතරමයි පුතේ. මම එදා කිව්වා වගේ දුප්පත්ව ඉපදීම පුතේ ලැජ්ජ වෙන්න ඕන කාරණයක් නෙවෙයි. හැබැයි ඔය දුප්පත්ව ජීවත් වෙනවා නම් ඒක අපි ලැජ්ජ වෙන්න ඕන කාරණයක්. ඉතින් පුතේ මම සාමාන්‍ය පවුලක හැදුණු වැඩුණු කෙනෙක්. ඒ වගේම තමයි ඔයාලා මම අද යම්කිසි තැනක ඉන්නවා නම් ඒකට ප්‍රධාන හේතුව වුණේ පුතේ අධ්‍යාපනය. ඉතින් ඉගෙන ගන්න ඔයා ආස කරන ලස්සනම ලස්සන ඇඳුම්, ඔයා ආස කරන ජීවිතයක් ලබා ගන්න නම් ඔයාගේ අම්මා අප්පච්චි සතුටු කරන්න ඕන නම් ඔයා අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕන පුතේ. ඉතින් මේ තෑගි භෝග ඔයාලට දුන්නේ හරිම ආදරෙන්. අධ්‍යාපනයට රුකුලක් වෙන්න, ඒ වගේම සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට මං අරන් දීපු ලස්සනම ඇඳුම් ඇඳලා ඔයාලා සතුටින් ගත කරනකොට ඒ මට දැනෙන හැඟීම වචන වලින් නම් මට විස්තර කරන්න බැරි වෙයි පුතේ. ඉතින් මේ දේ කරගෙන යද්දී මට හිතුණු තවත් දෙයක් අනුව මම තීරණය කළා ගමින් තෝරාගත්තු අඩු ආදායම් ලාභී පවුල් කිහිප දෙනෙක්ට මේ මැහුම් කලාව උගන්නලා එයාලගේ යම් කිසි ආර්ථික මට්ටම යම් කිසි මට්ටමකට ඉහළදා. ඉතින් ඒකත් මම මගේ ආයතනයට පවරපු රාජකාරියක්. කරන්නට නම් ලේසි වුණේ නෑ. හැබැයි ගමේ ඉන්න අඩුමාඩු ආදායම් ලාභී පවුල් කිහිප දෙනෙකුත් දහම් පාසලේ උගන්නන ආචාර්යවරයන් කිහිප දෙනෙකුටත් අපි තීරණය කරා මේ මැහුම් පාඨමාලා සඳහා ශිෂ්‍යත්වාධාර කිහිපයක් දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට ආදරණීය දරුවන්ට තෑගි භෝග අරගෙන යන ගමන් ආදරණීය තවත් දරුවන් කිහිප දෙනෙක්ට ආර්ථිකය නගා සිටුවන්න මගෙන් පුංචිම පුංචි උදව් ටිකක් මම අරගෙන ගියා. ඉතින් කාලය කෙමෙන් කෙමින් ගෙවිගෙන යද්දී මට දැනුණ දේ තමයි සතියේ දවස් 7ම කාර්යබහුල ජීවිතයක් ගත කරන මට එදා දවස තව චුට්ටක් දික්ුණා නම් මගේ ආදරණීය පුංචි කැකුළු කෙක්කුලියන් සමග දොඩමළු වෙන්න, මේ බෝසවන යට බොහෝ වේලාවක් මට ඉන්න තිබුණා නම් කියලා මට හිතුණා. ඉතින් ඒ වගේම තමයි ආදායමෙන් කොටසක් දානයටත් වෙන් කළ යුතුයි කියලා මට මතකයි මේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා මට පුංචි කාලේ මගේ අම්මා කිව්වා. ඉතින් ඒ මතකයත් අරගෙන ආදරණීය සිත් සතුටු කරන්න මම ගත්තු පළමු උත්සාහය ඉතාමත් සාර්ථක වුණා. ඒ උත්සාහය පිටුපස්සේ දැඩි වෙහෙසක් දක්වපු, දැඩි වෙහෙසෙන් වැඩි කරපු, දැඩි පරික්‍රමයකින් උදව් කරපු, ඉතින් ඒ වෙහෙස පිටුපස්සේ මගේ ආදරණීය කණ්ඩායම, මගේ ආයතනයේ ආදරණීය කණ්ඩායම නිසා තමයි අපි මේ කර්තව්‍ය සාර්ථක කරගත්තේ. ඔව්, අදට මම නවතිනවා. අදට අපේ මේ පළමු සමාජ සත්කාරය නිම කරලා. හැබැයි අපි මේ නැවතීමක් නෙවෙයි. මේ තමයි අපේ මැහුම් පන්තිය හරහා සිදු කරපු පළමු සමාජ සත්කාර වැඩසටහන. එහෙනම් මේ තමයි අපේ පටන් ගැනීම.